ට්‍රෙට්‍රෝ ෆියුචරිස්ටික් පෝස් ඇපකලිප්ටික් ගේම්ස් අතර ඉදිරියෙන්ම වැජබෙනට මේ ෆෝලවුට් සමත් වුණා. ඔයා මේ වෙන කම්ප්ලේ කරපු හොඳම ෆෝලවුට් ගේම් එක මොකක්ද? ඔයා රෙට්‍රෝ ෆියුචරිස්ටික් ගේම්ස් වලට ආදරය කරන කෙනෙක් නම් ෆෝලවුට් සීරීස් එක කියලා කියන්නේ ඔයාලට කවදාවත් අමතක කරන්න පුළුවන් ගේම් සීරීස් එකක් නෙවෙයි. ඒ වගේම මේක ඇක්ෂන් රෝල් ප්ලේ ගේම්ස් වලට ආස කට්ටියත් අනිවාර්යයෙන්ම ප්ලේ කරපු ගේම් සීරීස් එකක්. ඔයාලට මතක නම් මේ ෆෝලවුට් සීරීස් එකේ අන්තිම ප්‍රධාන ගේම් එක රිලීස් වුණේ 2015 වර්ෂයේදී. අද වෙනකොට ඒ ගේම් එක රිලීස් වෙලා අවුරුදු 9ක් ගත වෙලා ගිහිල්ලා තියෙනවා. 2018 ෆෝලවුට් ස්පින්-ඔෆ් එකක් වන ෆෝලවුට් 76 රිලීස් වුණාට ඒක ඒතරම්ම ජනප්‍රිය වුණේ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් මග බලාගෙන ඉන්නේ මේකට අලුත් ෆෝලවුට් ගේම් එකක් රිලීස් වෙනකන්. නමුත් මේ ගැන කිසිම උත්තේජනයක් වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ පසුගිය කාලේ තිබ්බේ නැහැ. නමුත් මෑතකදී රිලීස් වුණ Fallout TV series එක නිසා Fallout ගැන කතා බහ නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. මේ නිසාම Fallout 5 ගැන අපිත් හොයලා බලන්නට හිතුවා. ඒ හොයලා බලපු තුරතුරු වලත් එක බෙදා හදාගන්න තමයි මේ වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ. එහෙනම් අපි අද කතා කරමු Fallout series එකේ ඊළඟ ප්‍රධාන ගේම් එක වන Fallout 5 වලට. වීඩියෝ ගේම්ස් ලෝකේ ඕනතරම් දකින්නට තිබුණාට ඒ වගේ සෙටින් එකක් ඇතුලේ නිර්මාණය වුණ සුවිශේෂීතම ගේම් සීරීස් එකක් විදියට Fallout හඳුන්වන්න පුළුවන්. වීඩියෝ ගේම් එකක් විදියට පටන් අරගෙන පසුව මීඩියා ෆ්‍රැන්චයිස් එකක් දක්වා වර්ධනය වීමට මේ Fallout වලට හැකියාව ලැබුණා. ඒට ගේමින් කමියුනිටි එක තුළ තිබූ ආකර්ෂණීය බව නිසාමයි. විශේෂයෙන්ම මේට යොදාගෙන තිබුණු රෙට්‍රෝ ෆියුචරිස්ටික් සංකල්පය ගේම් එකේ කතාවට වගේම ගේම් ප්ලේ ස්ටයිල් එකත් එක්කත් හරි අපූර්වට ගැලපුණා. රෙට්‍රෝ ෆියුචරිස්ටික් විදියට හඳුන්වන්නේ අනාගතයේදී සිදුවිය හැකි තාක්ෂණික දියුණුව අතීතයේදී සිදුවා නම් මොන වගේ වේද කියන එකටයි. ඉතින් ඒ වගේ රෙට්‍රෝ ෆියුචරිස්ටික් පෝස් ඇපකලිප්ටික් ගේම්ස් අතර ඉදිරියෙන්ම වැජබෙනට මේ Fallout සමත් වුණා. Fallout පළවෙනි ගේම් එක නිර්මාණය කරන්න 1997 වර්ෂයේදී ඒ ඇමරිකානු වීඩියෝ ගේම් ඩිවලපර් කෙනෙක් වන ඉන්ටර්ප්ලේ එන්ටර්ටේන්මන්ට් විසින්. මේ ඉන්ටර්ප්ලේ එන්ටර්ටේන්මන්ට් වෙතට අලුතෙන්ම එකතු වුණු නිර්මාණකරුවෙක් වුණ ටොම් කේන් තමයි මේ නිර්මාණයේ නිර්මාණකරුවා බවට පත් වෙන්නේ. එතනින් එහාට දිගහැරුණු ඔහුගේ වෘත්තීය ජීවිතයට අත්පොත් ලැබුණ මේ Fallout වලින්. නමුත් ඔහු පසු කාලයක ප්‍රකාශ කළා මේ සංකල්පයේ 100%ක්ම ඔහුගේ හිතේ ඇති වුණ එකක් නොවන බව. ඇත්තටම මේ Fallout series එක නිර්මාණය වෙන්නේ 1988 වර්ෂයේදී ඉන්ටර්ප්ලේ එන්ටර්ටේන්මන්ට් විසින්ම නිර්මාණය කරපු වේස්ලෑන්ඩ් ගේම් එකේ සංකල්පය පසුවිම කරගෙන. න්‍යෂ්ටික බෝම්බ පිපිරීම නිසා වෙනසුණු ඇමරිකානු මහද්වීපයේ මත නිර්මාණය කෙරුණු වේස්ලෑන්ඩ් වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ දෙවැනි වර්ධනීය අවධිය රිලීස් කෙරුණු විශිෂ්ට ගණයේ රෝල් ප්ලේයින් ගේම් එකක් විදියට සැලකෙනවා. පසු කාලෙක එනම් 2020 වර්ෂයේදී මේ ඉනෙක්සයිල් එන්ටර්ටේන්මන්ට් විසින් රීමාස්ටර්ඩ් කරලා රිලීස් කරන්නත් කටයුතු කළ බව ඔයාලට මතක ඇති. ඉතින් මේ වේස්ලෑන්ඩ් ගේම් එකේ සංකල්පයටම පසුවිම පළවෙනි Fallout ගේම් එක නිර්මාණය වුණේ 1997 වර්ෂයේදී. 21 වර්ෂයේදී පෘථිවිය ලබා තිබූ දියුණුව 1950 වර්ෂයේදී දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවන න්‍යෂ්ටික ප්‍රහාරයක් සමග ඇති වූහොත් මොන වගේ තත්වයක් දෘශ්‍යමාන වේද කියන රෙට්‍රෝ ෆියුචරිස්ටික් කන්සෙප්ට් එක තමයි ඒ සඳහා භාවිතා කෙරුණේ. ඉන්පසු 1998 මේ ඉන්ටර්ප්ලේ එන්ටර්ටේන්මන්ට් වල ෆස්ට් පාටි ඩිවලපර් කෙනෙක් වුණ බ්ලැක් ආයිල් ස්ටුඩියෝ එක විසින් Fallout 2 නිර්මාණය කරනවා. මේ වෙද්දී ඉන්ටර්ප්ලේ විසින් බ්ලැක් ආයිල් ස්ටුඩියෝ වලට Fallout වල ඩිවලොප්මන්ට් රයිට්ස් ලබා දීලා තිබුණා. නමුත් පසුව ඉන්ටර්ප්ලේ එන්ටර්ටේන්මන්ට් වලින් ඉවත් වන බ්ලැක් ආයිල් ස්ටුඩියෝස් පසු කාලීනව වසා දමා 2003 වර්ෂයේදී ඔබ්සීඩියන් එන්ටර්ටේන්මන්ට් ස්ටුඩියෝ එක පිහිටුවාගෙන එනවා. මේ ඔබ්සීඩියන් එන්ටර්ටේන්මන්ට් ස්ටුඩියෝ එක තවත් ඇමරිකානු වීඩියෝ ක්‍රීඩා සමාගමක් වන Bethesda Game Studios විසින් මිලදී ගන්නවා. ඒ නිසාවෙන් Fallout වල ඩිවලොප්මන්ට් රයිට්ස් මෙතෙන් පටන් Bethesda Game Studios යටතට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි 2008 දී රිලීස් කරපු Fallout 3 Bethesda සන්නාමය යටතේ පබ්ලිෂ් කරන්නේ. පසු කාලීනව රිලීස් කරපු ස්පින්-ඔෆ් ගේම් එකක් වන Fallout New Vegas Obsidian විසින්ම ඩිවලොප් කරත් 2015 දී රිලීස් කරපු Fallout ඊළඟ ප්‍රධාන ගේම් එක වන Fallout 4 වගේම 2018 දී රිලීස් කරපු Fallout 76 ස්පින්-ඔෆ් ගේම් එකක් ඩිවලොප් කරේ මේ Bethesda Game Studios විසිනුයි. Fallout වල නිර්මාතෘ Tim Kane Obsidian Entertainment යටතේ හිඳිමින් ද Outer World, Pillar of Eternity වගේ ගේම්ස් ඩිවලොප් කරද්දි Fallout ඩිවලොප් කිරීමේ වගකීම Bethesda වල Todd Howard පැවරෙනවා. මේ විදිහට තමයි මේ Fallout series එක වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක තුල ස්ටුඩියෝස් එකිනෙකා අතර සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා 2021 අවුරුද්දේදී මේ Obsidian ඇතුළු Bethesda Game Studios, Microsoft Game Studios විසින් මිලට ගත්තා කියලා. ඒ නිසා දැන් මේ ස්ටුඩියෝස් දෙකම තියෙන්නේ Microsoft Game Studios යටතේ. මේ Bethesda Game Studios Microsoft යටතට පත් වීමට වසරකට පෙර ආතුව Amazon Prime සමග එකතු වෙලා තවත් අපූර්ව වැඩක් පටන් ගත්තා. ඒ තමයි මේ Fallout Game Series එක මීඩියා ෆ්‍රැන්චයිස් එකක් දක්වා වර්ධනය කරමින් Fallout රූපවාහිනී කතා මාලාවක් නිර්මාණය කිරීම. ඇත්තරම මීට
ඊට පෙරදි Fallout පළවෙනි ගේම් එකෙන් පස්සේ 1998 වර්ෂයේදී Interplay Entertainment විසින්ම ආරම්භ කරපු ඔවුන්ගේ Interplay Film සිනමාගාරයේදී මේ Fallout T චිත්‍රපටයක් නිර්මාණය කරමින් ඒ මීඩියා ෆ්‍රැන්චයිස් එකක් බවට පත් කරන්නට ඔවුන් උත්සාහ කරත් ඒ උත්සාහය අසාර්ථක වුණා. ඒ නිසාම මේ Bethesdaහි උත්සාහය දෙවැනි උත්සාහය විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විදියට ආරම්භ කරපු Fallout රූපවාහිනී කතාමාලාව රූගත කිරීම 2022දී ආරම්භ වන අතර 2024 අප්‍රේල් 10 වෙනිදා ඒ Amazon Prime හරහා විකාශය කෙරුණා. කතාංග 8කින් යුක්ත වෙන මේ Fallout TV series එක ජනප්‍රිය වීමත් සමගම Fallout game series එක පිළිබඳව කතාව නැවතත් කරලියට ආවා. අපි දන්නවා Fallout series එකේ අන්තිමට රිලීස් වුණ ප්‍රධාන ගේම් එක උනේ 2015දී රිලීස් කරපු Fallout 4 කියලා. ඊට පස්සේ රිලීස් කරපු Fallout spin-off game එක උනේ Fallout 76 ඒ තරම්ම ජනප්‍රිය වුණේ නැහැ. කොහොම නමුත් Fallout 4 රිලීස් වෙලා වසර 9ක් ගත වී ගොස් තියෙන තැනදී මේ වගේ රූපවාහිනී කතාමාලාවක් ජනප්‍රිය වීම තුළ මීළඟ Fallout game එක එහෙම නැත්නම් Fallout 5 අවධානයට පාත්‍ර වීම පුදුම සහගත කාරණාවක් නෙවෙයි. 2018දී රිලීස් කරපු Fallout 76 වලින් පස්සේ අලුත් Fallout game එකක් develop කිරීමේ අදහස Bethesda සතුව පවතින බව ප්‍රකාශ කළේ එහි නිර්මාතෘ Todd Howard විසින්. මීට වසර කිහිපයකට පෙර ඔහු කළේ ප්‍රකාශයට අලුත් යමක් 2022දී පැවති සම්මුඛ සාකච්ඡාවකදී එකතු කළා. ඒ තමයි ඔවුන් Fallout 5 රිලීස් කරන්නේ The Elder Scrolls 6 රිලීස් කරාට පසුව කියන එක. ඔයාලා දන්නවා ඇති ලෝක ප්‍රසිද්ධ The Elder Scrolls game franchise එක නිර්මාණය කරනු ලැබුවේ මේ Bethesda software විසින්මයි කියලා. ඉතින් 2011 වර්ෂයේදී රිලීස් කරපු The Elder Scrolls 5 Skyrim වලින් පස්සේ තවමත් අලුත් ගේම් එකක් මේ franchise එකෙත් රිලීස් වෙලා නැහැ. ඔයාලට 2018 E3 event එක මතක නම් එහිදී The Elder Scrolls වල මීළඟ ගේම් එක වන The Elder Scrolls 6 announce කරපු බව සිහිර නගා ගන්න පුළුවන් වෙනවා ඇති. නමුත් පසුගිය වසරේදී Bethesda විසින් publish කරපු Starfield ගැන තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී අසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් Bethesda developing team එක කියා සිටියේ The Elder Scrolls 6 pre-publication stage එකේ ඉඳන් developing stage එකට මාරුනේ ඉතාමත් මෑතකදී බවයි. එතනදී Todd Howard පවා පැවසුවා අපි Elder Scrolls 6 announce කිරීමට හදිසි වුණා වැඩි කියලා. මේ නිසාවෙන් අපට තීරුම් ගන්න පුළුවන් 2018දී The Elder Scrolls announce කරාට ඒක release කරන්නට තව සෑහෙන කාලයක් ගතවන බව. ඇත්තනම ඒ බව Bethesda විසින්ම තහවුරු කළා. ඔවුන් කියන විදිහට The Elder Scrolls 6 තව අවුරුදු 5ක් තුලවත් release වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවම වශයෙන් අපට Elder Scrolls 6 ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙන්නේ 2028දී හෝ 2029දී. ඉතින් ඔවුන් Elder Scrolls 6 වලට පසුව Fallout 5 release කරනවා නම් අඩුම තරමේ 2030දීවත් තමයි අපට Fallout 5 play කරන්නට ලැබෙන්නේ. ඒ කියන්නේ සරලවම Fallout 4 වලින් අවුරුදු 15කට පස්සේ තමයි අපට Fallout 5 play කරන්නට අවස්ථාව හිමිවන්නේ. මේ ඇත්තටම gaming industry එක තුල අපි දන්න සාමාන්‍යයෙන් දකින කාරණාවට වඩා පොඩ්ඩක් වෙනස් තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි. gaming industry එක තුල යම්කිසි game එකක් media franchise එකක් දක්වා ඉහළට අරගෙන එන්නේ විශේෂිත අරමුණක් පෙරදැරි කරගෙන ඒ තමයි අදාළ game එකට තවත් අලුත් ප්‍රචාරණ මාධ්‍යයක් විවර කර දීම. ඒ නිසාවෙන් ගොඩක් දුරට ඒ media franchise එකේ චිත්‍රපටය, රූපවාහිනී කතාමාලාව හෝ cartoon ආදිය release වෙනකොටම අලුත් game එකක් release වීම තමයි බහුල වශයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙතනදී ඒ නියමයෙන් පිට යන්නට Fallout develop කරන Bethesda තීරණය කරලා තියෙනවා. එතනදී අපිට නැගෙන ගැටලුව තමයි Fallout 5 release කරන්න Bethesda ලට සැලසුමක් තිබෙන්නේ නැතිව ඇයි මේ වගේ රූපවාහිනී කතාමාලාවක් 2024 දී release කරන්න ඕන සැලසුම් කරේ කියලා. එතනදී අපිට අනුමාන කරන්න පුළුවන් එකම කාරණාව තමයි Fallout 4 game එකට අලුත් contents කිහිපයක් release කිරීම. Fallout 4 වලට Echoes of the Past quest එක ඇතුළු story contents වගේම අලුත් ආයුධ, ඇඳුම්, armor සහිත update එකක් එළඹෙන අප්‍රේල් 25 වෙනිදා release කිරීමට ඔවුන් සැලසුම් කරගෙන ඉන්නවා. ඇත්තටම මේකත් ඔවුන් announce කරේ 2022 වර්ෂයේදී. ඉන්පසුව වසර දෙකකින් මේකේ release date එක කල් දැමුණා. මෙතනදී මේ game එකට ලැබෙන updates වලට අමතරව game එක PlayStation 5 සහ Xbox Series X වලට release කිරීමද සිදුවෙනවා. ඒ අනුව current generation එකේ console players ලට Fallout 4 play කිරීමේ අවස්ථාව ලැබෙනවා. නමුත් මේක සමහර විට PlayStation community එකට Fallout play කරන්න ලැබෙන අවසන් අවස්ථාවද වෙන්න පුළුවන්. මොකද මේ වෙද්දි Bethesda වල මව් සමාගම වන Microsoft Game Studios විසින් ඉදිරි Bethesda games Xbox exclusives විදිහට release කරන්න සැලසුම් කරගෙන යන නිසා ඔයාලට Microsoft මේ Bethesda ඇතුළු Zenimax Media මිලදී ගැනීම සම්බන්ධයෙන් තිබුණු ගනුදෙනුවේදී මේ බව සඳහන් කරලා තිබුණ බව මතක ඇති. ඉතින් මේ සියලුම කාරණා සංක්ෂිප්තයක් විතර ගත්තහම අපට ඉතා ඉක්මනින් Fallout 5 release වීමක් ගැන බලාපොරොත්තු තියාගන්නට බැහැ. ඒ වනතුරු Fallout 4 play කරමින් සැනසෙන්නට අපට සිදු වෙනවා. ඉතින් මේක Fallout රසිකයන්ට ඒ තරම්ම හොඳ ආරංචියක් නොවේවි. ගොඩක් දුරට ගේම් එක රිලීස් කරන්න තව අවුරුදු 5කට එහා කාලයක් ගත වෙන බව අපිට තීරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ නැහැ වුණ දැන්ම ගේම් එක අනවුන්ස් කරාවි කියලා. අඩුම තරමේ Bethesda The Elder Scrolls 6 වත් තාම හරියට අනවුන්ස් කරලා නැහැ ගේම් ටීස් එක හැරෙන්නට. ඉතින් ඒ නිසා Fallout 5 play කරන්න අපි හිතනවට වඩා කාලයක් අපිට ගත වේවි. ඉතින් අපි මේ ගැන හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නවා. අලුත් තොරතුරු ලැබුණ තොරට අරගෙන ඉන්න සූදානමින් ඉන්නේ. ඒ නිසා Fallout වලට ආදරය කරන කට්ටිය Planet 361 එක දිගටම නැදලා ඉන්න අමතක කරන්න එපා. ඔයා මේ වෙනකම් play කරපු හොඳම Fallout game එක මොකක්ද?
මොකක්ද අගෝතර පළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එහෙනම් අපි තවත් අලුත් වීඩියෝස් එක්ක ඉදිරියට හම්බෙමු එතකන් හිල්ලන්න හැපි ගේමින් ජය ජය වේවා.